COVID මර්ධන ප්‍රතිශක්තිකරණ එන්නත් කරන වැඩසටහන යටතේ ආරම්භ වූ මෙරට එන්නත් ලබා දීමේ වැඩසටහන දිවයිනේ දිස්ත්‍රික්කවල තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. එම වැඩසටහන යටතේ ඊයේ දිනේ මෙරට පුත්කලින් 437878 දිනෙකට COVID මර්ධන එන්නත ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රකාශ කළේ. එය මෙතෙක් දිනකදී මෙරටින් ලබා දුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ලෙසයි සැලකෙන්නේ. චීනය විසින් පරිත්‍යාග කළ තවත් සයිනෆාම් එන්නත් මාත්‍රා 116 තොගේ පළමු කොටස රැගත් ගුවන් යානය අද උදැසන දිවයිනට පැමිණියා. චීනයේ බීජින් නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 865 දරන විශේෂ භාණ්ඩ ප්‍රවහන ගුවන් යානය මගින් අද උදැසන මෙම එන්නත් තොගය මෙරටට රැගෙන එනු ලැබුවා. මෙම එන්නත් මාත්‍රා ප්‍රමාණය චීන රජය එක් වරකදී ප්‍රධානයක් ලෙස ලබා දුන් වැඩිම කොවිඩ් මර්ධන එන්නත් සංඛ්‍යාව ලෙසයි සැලකෙන්නේ. ඒ අනුව චීනය විසින් ශ්‍රී ලංකාවට මේ දක්වා ප්‍රදානය කර ඇති සයිනෆාම් එන්නත් ප්‍රමාණය 127ක්. විශේෂයෙන්ම ඊයේ දවසෙත් අපි ලංකා ඉතිහාසයේ වැඩිම එන්නත් කරණය සිද්ධ වෙච්ච දවස විදිහට වාර්තා වෙනවා. මැරෙන සංඛ්‍යාව බලපුවම ඒ සංඛ්‍යාවෙන් 99%ක්ම එන්නත් කරගත්තේ නැති අය. විශේෂයෙන් අද ලැබිච්ච මේ එන්නත් අපි උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල 100%ක් එන්නත් කරන්නට තමයි මේ සයිනෝෆාම් මාත්‍රා මිලියන 1.6 පාවිච්චි කරන්නේ. අපි දැක්ක ගුරුවරු ඉතාම අවසනාවන්ත විදිහට ලොකු පිරිසක් ඒකරාශී වෙලා රටේ හැමතැනම වගේ උද්ඝෝෂණ කරනවා. ඉතින් ඔවුන් ලොකු අවධානමක සිටිනවා මේ ඩෙල්ටා ප්‍රභේදයට නිරාවරණය වීමේ. විශේෂයෙන්ම දැනට අපිට පේන හැටියට අපේ රෝහල්වල ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාවේ ඉහළ යමක් පහුගිය දින කිහිපයේදී අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ වෙනකොට පරීක්ෂණ කරගෙන යනවා උන් ඩෙල්ටා ප්‍රභේදයට නිරාවරණය වුණ අයද කියන කාරණේ. යම් ආකාරයක අනතුරු ඇඟවීමක් තමයි මේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරයාමේ වක්‍රව ලැබෙන ඉඟියක් තමයි මේ අපිට ලැබෙන. ඉතින් ඒ වගේ අවස්ථාවක මෙහෙම ජන සාමූහික වශයෙන් එකතු වෙන එක කිසිසේත්ම සුදුසු කටයුත්තක් නෙමෙයි. ඊයේ දිනේ මෙරටින් COVID-19 ආසාදිතයින් 1665 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 298181ක් දක්වා ඉහළ ගියා. ඉන් පොත්කලින් 269007 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදිනේ වීම හේතුවෙන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පොත්කලින් 25075 දෙනෙකු පමණයි. මේ දක්වා සාම්පල් වලින් නොලැබුණත් අනෙක් පළාත්වලත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිනේ වෙච්ච පුද්ගලයෝ ඉඩකඩ තියෙනවා කියන එක විද්‍යානුකූලව බොහෝ දෙනෙක් තහවුරු කරලා තියෙනවා. අපි දන්නේ නැහැ මොන ආකාරයට මේක පැතිරෙයිද කියලා. අපි දීලා තියෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරීම සහ සංචරණ සීමා ලිහිල් කිරීම හරහා වැඩිදුරටත් තවත් රෝගීන් වැඩිවීමක් නිරීක්ෂණය වන්නේ නැත්නම් අපිට ඉදිරියේදී තවදුරටත් මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කරන්න පුළුවන්. එසේ නොවුනහොත් ඉදිරියේදී ලිහිල් කිරීම ප්‍රමාද වෙන්න ඉඩ තියෙනවා. නැත්නම් ආපස්සට දැඩි කිරීමට සමහර විට මේක හේතුපාදක වෙන්න ඉඩ තියෙනවා. රටේ මේ වෙනකොට ඇති වෙලා තියෙන තත්ත්වය ඉතාමත්ම අවදානම්. COVID-19 රෝගීන් දෛනිකව විශාල සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තියෙනවා. මේ තත්ත්වය ඉදිරියේදී තවදුරටත් භයානක තැනකට වර්ධනය වෙනවා කියන එක පේන්න තියෙනවා. ශීඝ්‍රයෙන් බිම් මට්ටමේ රෝගීන් පැතිරීම වැඩි වෙලා තියෙනවා. ආසාදන හැකියාව ඉතා ශීඝ්‍රයෙන් වැඩි වෙමින් තියෙනවා කියලා පේන්න තියෙනවා. ඒ නිසා මේ ව්‍යසනකාරී තත්ත්වය අපි කලින් අනතුරු ඇඟෙව්වා. මේ අනතුරු ඇඟවීම රටේ සාමාන්‍ය ජනතාව හෝ සෞඛ්‍ය සම්බන්ධ නීති රෙගුලාසි හදන පාලන තන්ත්‍රය බාරගත්තේ නැහැ වගේම බිම් මට්ටමේ තියෙන කටයුතු පිළිබඳ නිසි අවබෝධයකින් තොරව කටයුතු කරා කියන එකත් අපිට පැහැදිලිවම පේන්න තිබුණා. දැන් ඒ අපි කරපු ක්‍රියාකාරකම් වලට අපි වන්දි ගෙවමින් ඉන්නවා මේ මොහොතේ ඉඳලා. ඉදිරියේදී මේ වන්දිය විශාල ජීවිත සංඛ්‍යාවකින් ගෙවන්න සිද්ධ වෙන්න පුළුවන් තත්ත්වයට රට තල්ලු වෙමින් තියෙනවා. පසුගිය 25 වැනි දින සිදු වූ තවත් කොවිඩ් මරණ 48ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ පසුරු ඉතහුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4147ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින වාර්තා වූ කොවිඩ් මරණ 48 අතර කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමි පුද්ගලින් 30 දෙනෙකු වන බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.